අප රටේ ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවගේ දස්සල කොමිසමක් ගෙනල්ලා කැකිල්ලේ කොමිසමක් ගෙනල්ලා පලිගැනීමේ කොමිසමක් ගෙනල්ලා දඬුවම් කොමිසමක් ගෙනල්ලා අපිට අභියෝගයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් වැඩ කරන අයට වංචා දෝෂයන්ට විරුද්ධ අයට විශේෂයෙන්ම අපේ පක්ෂේ නායක අමරසනක සහෝදරයාට අභියෝග එක්ක එල්ල කළ දෙන මොකද ඒ තමයි ඔබලා අපේ වංචා දූෂණ හොයන්න ලෑස්තිවෙන්න එපා කියලා. නුඹලා අපේ කොරකම් මිනිමරුම් ඝාතන හොයන්න ලෑස්තිවෙන්න එපා. අපේ පවුල විසින් කරන දේවල් වලට ඇඟිලි ගහන්න එන්න එපා. එහෙම කරන්න આવොත් අපි උඹලාව දඬු කසේ ගසන දඬු කඳේ ගහනවා කියලා අපට අභියෝගයක් ඉදපත් කරනවා. මේ කොමිසම කළ දින එක. දැන් අපි හිතනවා අපට තෝරවා ගැනීමට තියෙන මාවත් දෙකයි කියලා. එකක් තමයි නිවට නියාලු වෙලා දණින් වැටිලා ළඟට ගිහිල්ලා සමහව ඉල්ලලා නඩු ඉල්ලාස් කරගන්න කියලා. අනික තමයි යුක්තිය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිය වෙනුවෙන් අපට තියෙන මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් මේ අයුක්තිතරව සටන්ව දිනේ. අපි අහනවා තමුන්වස්ලගෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගරුකරු ජනතාව අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාගේ නීති විරෝධී මේ දුර්දාන්ත පාලන ඉස්සරහා දණින් වැටෙන අපි ලෑස්තිද? නෑ අපි ලෑස්ති නෑ. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරන බලවේගයක් මෙතන ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී අත තියන්න අපේ හඬ නවත්තන්න ඔබ ලෑස්ති නොවෙතින් ඊට හැරෙව අවසානයේ දක්වා සටන් වදින්න මෙත වේදිකාවෙ ඉන්න අපි හැමදෙනාම ලෑස්ති කියන එක අපි කියන මේ වේදිකාවල ගෝඨාභය රාජපක්ෂ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි නම් සම්පූර්ණ නම කියන්නේ ගරු කරන ඕන නිසා යට. සර් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ මේ අවුරුද්දක් යනකොට හැපෙන්න පටන් ගන්න තියෙන වෙලාවට නැත්ත කියලා අපි කියනවා. යාට මේ රටේ දේශපාලනේ තේරෙන්නේ නැහැ. අධ්‍යක්ෂින් අවබෝධයක් නැහැ. යා ඉතින් ඉන්නවා හමුදාවක පොඩි රෙජිමේන්තුවක වගේක ලංකාව. නැහැ. හමුදාවක පුංචි රෙජිමේන්තුවක වගේ නෙවෙයි ලංකාව කියලා කියන උඩ ලොකු එකක්. යාට වඩා ලොක්කව හැපුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙත් එක්කෙන්. ජේ.ආර්. ජවදන මහත්තයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න උත්සාහ කරා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න බැරි වුණාට සිංහාසනයෙන් බැහැල යන සිද්ධ වුණා. එනිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් කියනවා එයා දැන් හැපෙන්න පටන් අරන් තියෙන වැඩ දැනත් එක්ක අපි අර ගම්වල කතාවක් තියෙනවා කොට්ටෝරුව හැම ගහටම කොට කොටා ගිහිල්ලා කේල් ගහට කොට පොදාට කොට පටල ගන්නවා ඉතින් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොගස්සල පොඩි පොඩි කෙටිලි ටිකක් තිබ්බා අපි දැක්කා පරිසර වේදිකින්ට කැටුවා රජයේ සේවකින්ට කැටුවා ඒ වගේ කොටන් ගිල්ල දැන් ඇවිල්ලා මොකද්ද දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදීන්ෙන් පෙනී ඉන්න දේශපාලන පක්ෂ වල නායකින්ට කොටන් ඇවිත් තියෙනවා එතන තමයි හොට පටල ගන්න දැන කියලා අපි ආඩ කියනවා ඉන්සම් මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ දිනන්න පුළුවන් සටනක් නෙවෙයි වාට ඔය අනිවාර්යෙන්ම මේ සටනෙන් පරදිනවා අපි ඔයාව පරද්දනවා කියන එක අපි යට පැහැදිලිවම කියනවා මොකද මේක සාධාරණ සටන මේක යුක්තිය වෙනින් සටනක් මේක අපි කාගේ පුදුල් සටනක් නෙවෙයි අපි මේ උග්‍රතර රැලියක් තියලා මේ සටන ඇවිල්ලා තියෙන්නේ අනුර අපේ පක්ෂ නායක අනුරුද්ධ සනායක සහෝදරයාගේ ප්‍රජාහිතිය මෙහෙර ගන්න කියලා හිතාගෙන නෙවෙයි අපේ අපි ඔබත් කවුරුත් දන්නවා අපේ පක්ෂ නායක අමුණ සහෝදරයා අපේ පක්ෂ ඕනම නායකයෙක් මේ වේදිකාවේදී ඕනම කෙනෙක් ප්‍රජාහිතිය තිබ්බත් අපි වැඩේ කරනවා නොතිබ්බත් අපි වැඩේ කරන නිසා අපට දේශපාලනය කරන්න ඒගොල්ලන්ගේ ප්‍රජාහිතිය ලයිසන් ඕනේ නැහැ මතක තියාගන්න ඕනේ ඒගොල්ලෝ ජයර ජයදන මහත්තයා 1983 දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාහිතිය හවස කර අපේ පක්ෂ තහනම් කරලා අපි වැඩ නැවතුයි කවුරුවක්වත් නැහැ අපි වැඩ නැවතුනේ නැහැ අපට ඒගොල්ලන්ගේ ලයිසන් ඕනේ නැහැ අපි ජනතා විමුක්ති වරුන් පටන් ගත්තේ ධනපති ආණ්ඩුවල ලයිසන් වලින් වැඩ කරන්න නෙමෙයි ජනතා වෙනුවෙන් වැඩ කරන්න මේ රටේ පොදු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන නිසා අපට ඒගොල්ලන්ගේ ලයිසන් ඕනේ නැහැ ඇතිපත් අපේ වැඩ කරන නැතිපත් අපේ වැඩ කරන අපි මේ සටන් කරන්නේ අපි අයි මේ සටන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නැති කරන්න යන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය breaking.lk